තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ බුද්ධාය. පින්වත්නි, අපි මේ සූදානම් වෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන කියලා දීපු උතුම් දහම් කරුණු කීපයක් ඉගෙන ගන්න. විශේෂයෙන්ම අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන කියලා දීපු මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය ගැන ඇතුළත් දේශනා අඩංගු වෙලා තියෙන සංයුක්ත නිකායේ 4 වෙනි පොත් වහන්සේ. එතකොට අපි මේ උතුම් දේශනා ඉගෙන ගන්න පෙර අපි චුට්ටක් ඉගෙන ගනිමු. අද මේ සංයුක්ත නිකාය කියන්නේ මොකක්ද? සංයුක්ත නිකායේ මොන වගේ දේශනාද ඇතුළත් වෙලා තියෙන්නේ? එතකොට සංයුක්ත නිකායේ කොයි වගේ දහම් කරුණුද ඇතුළත් වෙලා තියෙන කරුණු අපිට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඕගොල්ලෝ දන්නව ඇති, බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පානකොට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ කොටස් හැටියට වෙන් කරලා තිබුණේ නැහැ. ඒ සියලු ධර්ම කරුණු ආනන්ද මහරහතන් වහන්සේ මතකයේ තමයි දරාගෙන හිටියේ. ඒ නිසාම ඒ ආනන්ද මහරහතන් වහන්සේට නමක් කියනවා ධර්ම භාණ්ඩාගාරික කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා උන්වහන්සේගේ ඒ අවසාන කටයුතු සිද්ධ වෙන ඒ මොහොතේ අර සුභද්‍ර කියන භික්ෂුවගේ අභද්‍ර වචනේ, ඒ කියන්නේ මහා ශ්‍රමණයන් වහන්සේ දැන් නැහැ, දැන් මේක කැපයි, මේක අකපයි කියලා අපිට කරුණු කාරණා කියලා දෙන්න කෙනෙක් නැහැ, අපි යමක් කැමති නම් කරමු, අකමැති නම් නොකර ඉඳමු කියලා කියවනේ. මේ වචනේ ශ්‍රවණය කරපු ඒ අහන් ලැබුණු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කල්පනා කළේ අධර්මවාදී බලවත් වෙන්න කලින්, ධර්මවාදී දුබල වෙන්න කලින්, අවිනේවාදී බලවත් වෙන්න කලින්, විනේවාදී දුබල වෙන්න කලින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොටගත් ඒ රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා මාස 3ක් ගත වුණාට පස්සේ රජගහනුවර ඒ සප්තවර්ණි ගුහා ద్వාරේ, ඒ කියන්නේ ගුහාව ඉදිරිපිට මණ්ඩපයක් තනලා අජාසත් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය යුක්තව ධර්ම සංගායනා කළේ. ඒ ධර්ම විනය සංගායනා කරනකොට ඉස්සෙල්ලම සංගායනා කළේ විනය පිටකේ. එතන ප්‍රධානත්වයේ ඉසිලුවේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට තව රහතන් වහන්සේලා 499ක් වැඩ හිටියා. විනය සංගායනා කළේ උපාලි මහ රහතන් වහන්සේ. මොකද උපාලි මහ රහතන් වහන්සේ තමයි විනයදර භික්ෂූන් අතර අග්‍ර. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ අහන පින්වත් ආයුෂ්මත් උපාලි, බුදුරජාණන් පළවෙනි පරාජිකාව පැනවි කොතනදිද, කුමක් පිණිසද, කවුරු අරභයාද, මේ කරුණු විමසනකට උපාලි මහ රහතන් වහන්සේ ඒ කරුණු කියලා දෙනවා. ඔය විදිහට විනය පිටකේ සංගායනා කළා. ඊට පස්සේ තමයි සූත්‍ර පිටකේ සංගායනා කළේ. එතකොට සූත්‍ර පිටකේ සංගායනා කළේ
ආනන්ද මහරහතන් වහන්සේ විසින්. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අර විනේ වගේම අහනවා බ්‍රහ්මජාල සූත්‍රය බුදුරයන් වහන්සේ වදාළේ කොතනද කවුරු ආරම්භයද කියනකොට ඒකට පිළිතුරු හැටියට ආනන්ද මහරහතන් වහන්සේ මා විසින් මෙසේ අසන ලදී. මා විසින් මේ ආකාරයෙන් තමයි ඇසුවේ. ඒ දවස්වල භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ අහවල් තැන. මෙන්න මේ වගේ සිද්ධියක් වුණා. මේ කාරණේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දහම් කාරණේ වදාලා කියලා කිව්වා. මේ විදිහට සංගායනා කරනකොට දීර්ඝ දේශනා තිබුණා බුදුරජාණන් වහන්සේගේ. ඒ දීර්ඝ දේශනා වෙන් කරලා කොටසක් වෙන් කළා. ඒකට කියනවා දීඝනිකාය කියලා. ඊළඟට දීර්ඝත් නොවන කෙටිත් නොවන දේශන එකතු කරලා කොටසක් හැදුවා. ඒකට කියනවා මජ්ඣිමනිකාය කියලා. ඊළඟට සංයුක්ත කියන්නේ එකම කරුණු කැටි කරලා. ඒ කියන්නේ සංයුක්ත කියන්නේ කොටස් වශයෙන් තිනේවා. ඒකට එකම ආකාරයේ කොටස් අරගෙන එක කොටසක් හදනවා. මේ විදිහට සංයුක්තනිකායේ වෙන් කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරුණු බැගින්, ඒ කියන්නේ එක කරුණ, කරුණු දෙක, කරුණු තුන, කරුණු හතර මේ විදිහට කරුණු බැගින් වදාළ දේශන එකතු කරන අංගුත්තර නිකාය හැදුවා. ඒකට කියනවා අංගුත්තර නිකාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ගාථා, කුඩා දේශනා, උදාන, ඉති උත්තක ආදී කරුණ එකතු කරලා කුද්දක නිකාය කියලා නිකාය. එතකොට නිකාය කීයක්ද? පහක් තියෙනවානේ. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඉතින් අපි මේ ඉගෙන ගන්න සූදානම් වෙන සංයුක්ත නිකායේ ඒ අයිති සලහායතන සංයුක්තයට. එතකොට සලහායතන කියන්නේ ස ච ආයතන. සලහායතන කියන්නේ ආයතන හය ගැන වදාළ දෙසුම් ඇතුළත් කොටස. එතකොට ආයතන කියලා කියන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඔය හයට කියනවා ආයතන හය කියලා. ආයතන හය මුල් කරගෙන වදාළ දේශන ඇතුළත් කොටසට කියන්නේ සලහායතන සංයුක්තිය කියලා. එතකොට සංයුක්තනිකායේ පළවෙනි පොත් වහන්සේගේ තියෙන සඝාත වර්ගයේ ඒ කියන්නේ ගාථා සහිත බුදුරජාන් වහන්සේ වදාළ දේශනා තමයි ගොඩාක් තියෙන්නේ. ඒක නිසා සඝාත වර්ගය කියලා. ඊළඟට සංයුක්තනිකායේ දෙවෙනි පොත් වහන්සේගේ වැඩිපුර තියෙන්නේ පටිච්චසමුප්පාදේ. ඒ කොටසට කියන්නේ නිධාන වර්ගය කියලා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළ පංච උපාදානස්කන්ධය ගැන ඇතුළත් දේශනා ඇතුළත් වෙලා තියෙන්නේ සංයුක්තනිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ. ඒ කොටසට කියන්නේ කන්ද සංයුක්තය කියලා. ඊළඟට අපි මේ ඉගෙන ගන්න ආයතන හය මුල් කරගෙන තියෙන දේශනා ඒ කොටසට කියන්නේ සලහායතන සංයුක්තය කියලා. ඊළඟට සංයුක්තනිකායේ ඒ හතරවෙනි පොත් වහන්සේගේ තවත් පොත් වහන්සේ දෙනමක් වැඩ ඉන්නවා සංයුක්තනිකායේ පහේ එක, පහේ දෙක කියලා. එතකොට මේ සංයුක්තනිකායේ පහ කියන කොටස ගත්තොත් ඒ පොත් දෙකම අයිති වෙන්නේ මහා වර්ගය කියන කොටසට. එතකොට ඒ සංයුක්තනිකායේ පහේ එක දෙක කියන කොටස් දෙකේම තියෙන්නේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන භාග්‍යතුන් වහන්සේ වදාළ උතුම් දේශනා. ඉතින් මේ විදිහට ඒ රහතන් වහන්සේලා පුදුමාකාර කැපවීමෙන් යුක්තව තමයි මේ ධර්මයේ විනය සංගායනා කළේ. එතකොට ඔයාලා දන්නව ඇති ඒ ධර්ම විනය සංගායනා කරලා ඊට පස්සේ ඒ ධර්මයේ විනය ප්‍රගුණ කරගෙන යන්නේ කියලා පරම්පරාවලට දුන්න පරපුරට. ඒ කියන්නේ විනය පිටකේ බාර දුන්නේ උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානු පරම්පරාවට. ඊළඟට මේ විදිහට දීඝනිකායේ, මජ්ඣිමනිකායේ සංයුක්තනේ කොටස් වශයෙන් බාර දුන්නා. ඒකට අපි මේ ඉගෙන ගන්න සංයුක්තනිකායේ බාර දුන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍යානු පරම්පරාවට.
ඉතින් ඒ ශිෂ්‍යානු පරම්පරාව තමයි ඊට පස්සේ ඒ ශ්‍රී මුඛ බුද්ධ වචනේ ඒ සජ්ජායනා කරමින් පරපුරෙන් පරපුරට රැගෙන ආවේ. ඉතින් ඊට පස්සේ අර බැමිණි තිහාසයෙන් පස්සේ මේ ධර්ම විනය ආරක්ෂා කරන්න ඕනේ කියලා රහතන් වහන්සේලා තීරණය කරලා මේ උතුම් බුද්ධ දේශනා ග්‍රන්ථාරූඪ කරනකම්ම ඒ විදිහට වචනයෙන් තමයි රැකගෙන ආවේ. ඒ උතුම් බුද්ධ දේශනා ග්‍රන්ථාරූඪ කරන තුරුම ඒ ශිෂ්‍යානු පරම්පරාවෙන් තමයි කටවචනයෙන් පාඩම් කරගෙන පැමිණුනේ. මේ අපි ඉගෙන ගන්න සලහායතන සංයුක්තයේ සංයුක්ත 10ක් තියෙනවා. කියන්නේ කොටස් වශයෙන් වෙන් කරපුවා 10ක් තියෙනවා. එතන ප්‍රධානම කොටස තමයි ආයතන 6 ගැන කියලා දීපු කොටස. ඒ කොටස හඳුන්වන්නේ සලහායතන සංයුක්තයේ හැටියට. ඒ සලහායතන සංයුක්තයේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශනා 248ක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ වේදනා කියන සැප දුක් උපේක්ෂා මිදීම් ගැන දේශනා කරපු දේශන ඇතුළත් කොටස තියෙනවා. ඒ කොටසට කියන්නේ වේදනා සංයුක්තය කියලා. වේදනා සංයුක්තයේ සූත්‍ර දේශනා 31ක් තියෙනවා. ඊළඟට මාතුගාම සංයුක්තයේ තියෙන්නේ, මාතුගාම කියලා කියන්නේ කාන්තාවට, ස්ත්‍රියට. එතට ස්ත්‍රියගේ ගතිගුණ, ඒ ස්වභාවය කොයි ආකාරද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරපු උතුම් දහම් කරුණ ඇතුළත් කොටස මාතුගාම සංයුක්තයේ. මාතුගාම සංයුක්තයේ සූත්‍ර දේශනා 36ක් තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ උතුම් ඒ ශ්‍රී සද්ධර්මය ගැන සාරිපුත්තයන් වහන්සේගෙන් ජම්බුකාදක කියන පරිබ්‍රාජකයා අපි ප්‍රශ්න අහපු ඒ කරුණ ඇතුළත් කොටස තියෙනවා. ඒ කොටසට කියන්නේ ජම්බුකාදක සංයුක්තය කියලා. ඒ කොටස සූත්‍ර දේශනා 16ක් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට සාමණ්ඩකානේ කියලා පරිබ්‍රාජකේ අර ජම්බුකාදක පරිබ්‍රාජකයා ප්‍රශ්නම සාරිපුත්ත මහරහතන් වහන්සේෙන් ඇහුවා. ඒවට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දීපු ආකාරයේ ඇතුළත් ඒ සංයුක්තය කියන එකට කියනවා සාමණ්ඩකානි සංයුක්තය කියලා. එතන සූත්‍ර දේශනා 16ක් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේගේ දෙවනි ශ්‍රාවකය, අපි දන්න අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊළඟ ද්විතීය ශ්‍රාවක තමයි මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මුල් වෙලා කරපු දේශනා ඇතුළත් කොටසට කියන්නේ මොග්ගල්ලාන සංයුක්තය කියලා. ඒ මොග්ගල්ලාන සංයුක්තයේ සූත්‍ර දේශනා 57ක් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට ඔයාලා අහලා ඇති චිත්ත ගෘහපතිතුමා, බුදුරජාන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක පින්නතුන් අතර අග්‍රයි කියලා කිව්වා හත්තාලව කුග්ගයි චිත්ත ගෘහපතිතුමයි. මේ චිත්ත ගෘහපතිතුමා අනාගාමි ඵලය සාක්ෂාත් කරපු උපාසක කෙනෙක්. ඒ උපාසකතුමා මුල් වෙලා කරපු දේශනා ඇතුළත් වෙලා තියෙන්නේ චිත්ත සංයුක්තයේ. ඒ චිත්ත සංයුක්තයේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට ගාමිනී සංයුක්තය කියලා කියනවා. ගාමිනී කියලා කියන්නේ ගමේ දෙටුවට, ඒ කියන්නේ ගමේ ප්‍රධාන කෙනාට. එතකොට ඒ ගමේ ප්‍රධාන අය මුල් කරගෙන දේශනා කරපු දේශනා 13ක් ඇතුළත් ගාමිනී සංයුක්තයේ ඊළඟට ඇතුළත් වෙලා තියෙනවා. ඊළඟට අසංකත සංයුක්තය කියලා කියනවා. අසංකත කියලා කියන්නේ හේතුඵල දහම ඉක්මවා ගියපු දෙයට. සංකත කියලා කියන්නේ හේතුඵල දහමින් සකස් වෙච්ච දෙයට. ඒ හේතුඵල දහම ඉක්මවා ගියේ ඒ ස්වභාවයට කියනවා නිවන කියලා. එතකොට නිවන, නිවනට යන මාර්ගය ගැන බුදුරජාන් වහන්සේ ගැන පුදුමාකාර අවබෝධයක් තිබුණා. ඒ අවබෝධය ගැන, ඒ අවබෝධය තුළින් දේශනා කරපු උතුම් සූත්‍ර දේශනා 1848ක් ඇතුළත් සංයුක්තයේ තියෙනවා. ඒකට කියනවා අසංකත සංයුක්තය කියලා. එතකොට සංයුක්ත 9යි. ඊළඟට අභ්‍යාකත සංයුක්තය කියලා කියනවා. අභ්‍යාකත කියලා කියන්නේ
බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන් නැති ප්‍රශ්න 10ක් තිබුණා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවද නැද්ද, ඇත්තෙත් නැද්ද, නැත්තෙත් නැද්ද, ওই ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. ඕවා ගැන අහපු ප්‍රශ්නවලට ඒ විශේෂම කේමා රහත්තරණී ඇතුළුව ඒ උතුම් ස්වාමීන් වහන්සේලා පිළිතුරු දීපු දේශනා ඇතුළත් පිළිතුරු නෙමේ. ඒ ගැන ප්‍රශ්න අහපුවාම ඒවට කොහොමද කල්පනා කරන්න ඕනේ කියන ආකාරය ගැන වදාළ උතුම් දේශන 11ක් ඇතුළත් අව්‍යාකත සංයුක්තේ ඇතුළත් වෙලා තියෙන. එතකොට මේ විදිහට මේ සංයුක්ත 10 තුල උතුම් බුද්ධ දේශනා 2286ක් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අද ඉඳන් අපිට ශ්‍රවණය කරන්න ඉගෙන ගන්න තියෙන්නේ මේ සංයුක්ත නිකායේ සලහායතන සංයුක්තය ඇතුළත් උතුම් බුද්ධ දේශනා. දෙට අපිට එකින් එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමේ හරිම පුදුමාකාරයි. උන්වහන්සේ අපේ ජීවිතය ගැන අවබෝධ කරගත් ආකාරයේ හරිම විස්මිතයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් තමයි අපේ ජීවිතේ ප්‍රඥාව දියුණු කරගන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය ගැන බලන්න කියපු ආකාර කීපයක් තියෙනවා. උන්වහන්සේගේ මේ ධම්මඟ දියුණු කරගන්නකොට ඔයාලා අහලා ඇති මේ සමත විදර්ශනා කියලා දෙකක් තියෙනවනේ. ඒකට භාවනා වශයෙන් තමයි අපි ඉගෙන ගන්නෙ සමත භාවනා, විදර්ශනා භාවනා කියලා. සමත භාවනා කියලා කියන්නේ හිත සංසිඳවා ගන්න. ඒ කියන්නේ විශේෂයෙන් පංච නීවරණ හිතෙන් යටපත් කරගෙන පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කියන ධ්‍යාන ඊට පස්සේ ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නා සංඥායතන කියන ඔය සමාධි මට්ටම් මෙති කරගන්න භාවනා කොටසට කියන්නේ සමාධි භාවනා කියලා. විදර්ශනා කියන්නේ ප්‍රඥාව දියුණු වෙන ආකාරයේ භාවනාවල. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රඥාව දියුණු කරගන්න අපේ ජීවිතය ගැන බලන්න ඕන ආකාර කීපයක් වදාලා. ඒ ආකාර තමයි ස්කන්ධ වශයෙන්. ස්කන්ධ කියන්නේ පංච උපාදානස්කන්ධ, රූප, වේදනා, සංඤා, සංකාර, විඥාන හැටියට මේ ජීවිතේ කොටස් පහකට බලන්න කියලා, නුවණින් විමසලා අවබෝධ කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊළඟ කොටස ස්කන්ධ ධාතු. ධාතු කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු විදිහට මේ ජීවිතය දිහා බලන්න කියලා කිව්වා. ඊළඟට බුදුරජාණන් තවත් මේ ධාතු හයක් හැටියට වදාලා. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥානය කියලා. එතකොට ඔය හතර ආකාරයෙන් හය ආකාරයෙන් ජීවිතය දිහා බලන්න, නුවණින් විමසලා අවබෝධ කරගන්න කියලා දීප ආකාර. ඊළඟට ස්කන්ධ ධාතු ආයතන හැටියට බලන්න කිව්වා. ඒකට ආයතන කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන හය. ඒකට මේ ආයතන වලට ආයතන කියලා කියන්න හේතුව තමයි දැන් සාමාන්‍ය ආයතනයක් කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කරන තැනක් නේ. දැන් අපි ගත්තත් එහෙම ඔන්න වාහන නිපදවන ආයතනයක් තියෙනවා. එතන මොකද්ද කරන්නේ? වාහන නිෂ්පාදනය කළද. රෙදි මහන ආයතන තියෙනවා. එතන රෙදි නිපදවනවා. ඒ විදිහට නොයෙක් ආකාර දේවල් නිපදවන තැනට කියනවා ආයතන කියලා. ඒ වගේ මේකටත් ආයතන කියලා කියනවා මේ හයට. මේ හයට ආයතන කියන්නේ මේ හයෙන් උපදවන්නේ මොකද්ද? දුක. සසරේ අපි ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ සසර දුකයිනේ. මේ සසර නැවත 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 උපද්ද උපද්දව දෙන්නේ මේ ආයතන හයෙන්. ඒ කියන්නේ අපි ඇහැ රූපයක් බලනකොට දුක පිණිස දෙයක් ඉපදිලා, කනේ ශබ්දයක් අහනකොට දුක පිණිස දෙයක් ඉපදිලා, එතකොට දුක නිෂ්පාදනය කරලා දෙනවා, දුක නිපදවනවා. දුක් හදන ආයතන හය. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඒ ගඳ සුවඳ තුලින් නැවත මේ ආයතන තුලින් නැවත දුක පිණිස සකස් වෙලා, මේ දිව තුලින්, කය තුලින්, මනසින් අරමුණු හිතනකොට දුක පිණිස දෙයක් සකස් වෙලා. එතකොට සසරේ නැවත 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 දුක් විඳ විඳ මේ කෙලවරක් නැතු ඉපදි ඉපදි මෙරි මෙරි යන මේ සසර හදලා දෙන්නේ ආයතන හය. එතකොට
මේ ආයතන 6 ගැන අපි මුලාවෙන් ඉන්නේ. ඒ කියන්නේ මේ ආයතන 6 බුදුරජාණන් දේශනා කළ අවබෝධ කරගන්න ඕන ආකාර කීපයක් ඔය සත්තට්ඨාන කියලා සූත්‍රයක් තියෙන අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකෙදි බුදුරජාණන් දේශනා කරලා තියෙනවා මේ ආයතන 6 ගැන ආයතන 6 අවබෝධ කරගන්න ඕන. ආයතන 6 හට ගැනීම අවබෝධ කරන්න ඕන. ආයතන 6 නැතිවීම අවබෝධ කරන්න ඕන කියලා කියනවා. ආයතන 6 ආස්වාදේ අවබෝධ කරගන්න කියනවා. ඒ වගේම ආයතන 6 ආදීනවේ අවබෝධ කරගන්න කියනවා. ආයතන 6 නිස්සරණේ අවබෝධ කරගන්න කියනවා. ඒ වගේම ආයතන 6 නිරුද්ධ වෙන ප්‍රතිපදාව අවබෝධ කරගන්න කියනවා. ඒකට මේ ගැන අපිට අපේ ජීවිතේ ඒ කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ 6 ගැන දන්නේ නැත්තම් මේ 6 හට ගැනීම ගැන දන්නේ නැත්තම් ඊපස්සේ මේ 6 නැතිවීම, නැති වෙන මාර්ගයේ ආස්වාදේ ආදීනවේ නිස්සරණ කියන මේ කිසි දෙයක් ගැන වැටහීමක් නැහැ. ඒවා ඒ නිසාම තමයි ඒ අනවබෝධය තුලින් නැවත නැවත සසරේ මේ දුක සකස් වෙමින් යන්නේ. මේ විදිහට සසරේ දුක හදලා දෙන නිසා මේ 6ට කියන්නේ ආයතන 6 කියලා. ඒතර මේ ආයතන 6 ගැන අපි ඉදිරියේදී මේ උතුම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම තුලින් එකින් එක ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් මේ ආයතන 6 දිහා බලන්න කියලා කිව්වා. ආසිවිසෝපම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ආයතන 6 දකින්න කියලා කිව්වා පාළු ගමක් හැටියට. ඒ කියන්නේ ගම ගෙවල් දොරවල් තියෙනවා, ඔය පිහභාජන තියෙනවා. නමුත් ගෙවල් දොරවල් ඇතුළට ගිහිල්ලා බලනකොට කිසි දෙයක් නැහැ. ඒ වගේම භාජන ඇරලා බලනකොට කිසි දෙයක් නැහැ, හිස්. ඒ වගේ පිටින් මේක පේන තිබුණාට ඇතුළේ හිස්, කිසි දෙයක් නැහැ. හේතුවක් නිසා හටගන්නෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. තවත් වෙනක බුදුරජාණන් දේශනා කරලා තියෙනවා මේ ආයතන 6 දිහා දකින්න කියලා වීණාවකට උපමා කරලා. ඒ කියන්නේ වීණාව කියන්නේ වාදනයක් උපදවන භාණ්ඩයක්. නමුත් ඒක නිකම් ඒ වාදනේ නිපදෙන්නේ නැහැ. ඒකට තත් ඊපස්සේ දෙන ඊටස්සේ මිනිස්සේ උස්සාය කියන මේ කරුණ උපකාරලා තමයි හටගන්නේ. ඉතින් මේ වීණාවේ ශබ්දේ අහපු කෙනෙක් කල්පනා කරනවා අනේ කවදාවත් වීණාව දැකලා නැහැ. මිහිරි ශබ්දයක් අහන්න ලැබෙනවා. මෙයාට මේ වීණාව දකින්න ඕන වෙනවා. ඊපස්සේ මෙයා මොකද කරන්නේ? ඒ වීණාව ගෙන්න ගන්නවා. ගෙන්නගෙන බලනවා වීණාවේ හඬකෝ කියලා. ඉතින් වීණාවේ හඬ තිබ්බට වීණාව තිබ්බට හඬ නැහැ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ වීණාව කිසි කමකට නැහැ, මේකේ හඬ නැහැ කියලා ඉවරලා මේ වීණාව කඩනවා කියනවා. කඩලා බලනවා කියනවා හඬකෝ කියලා. හඬෙනවද? නැහැ. ඊට පස්සේ මේක විසි කරනවා කියලා කියනවා. ඊට පස්සේ තලනවා කියනවා. කෑලි කෑලි වලට කඩනවා කියලා කියනවා. කඩල ඉවරලා අවසානයේට මේක පුච්චනවා කියනවා. පුච්චලා අලු ටික හුළඟේ පා කරලා හරිනවා කියනවා. හඬ ගන්න පුළුවන්ද? බැහැ. එතකොට අර ඒ වාදන භාණ්ඩයේ ඒ උපකරණ මුල් කරගෙන මිනිස්සයා ගන්න උත්සාහයත් එක්ක තමයි මේ ඒ වීණාවෙන් මිනිස්සර ප්‍රයෝජනයක් තියෙන. නමුත් ඒක වෙන් කර කර බලනකොට කිසි දෙයක් නැහැ ගන්න කියලා දෙයක්. ඒ වගේ තමයි අපේ මේ ජීවිතෙත් අපිට ඇහෙන් රූපයක් පේනවා, කනෙන් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස, මනසින් අරමුණ හිතන. එතකොට අපි හිතනවා මේක තමයි ලෝකේ, මේක මම, මගේ ආත්මය කියලා. අවසානයේ අපි මේවා අර හට ගැනීම, නැතිවීම, ආස්වාදේ ආදීන නිස්සරණ මේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු ආකාරයෙන් බැලුවොත් එහෙම අපිට කිසි දෙයක් ගන්න කියලා දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපිට පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් මේ අපිට ලැබිලා තියෙන ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන යථාර්ථය දකින්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ ඉපදෙන මැරෙන සසර දුකින් නිදහසෙන්. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ආයතන 6 ඒ ආකාරයෙන්ම දැකගෙන මේ ආයතන 6 ගැන තියෙන ඇල්ම දුරු කරගෙන උතුම් පිළිසරණ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා.
සාදු සාදු හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය.